ساندكالوم غمان كرنا ترباري سيبالي كاغي ساندوان مهونات لسي غمانات راسوين دي اتا اصاوين اهت ديوال نسا هوغي ستي اتيوني راغي هنگيم نو اتا نوما عدر بر هنگيم اي عدر دو تيوني پريم ايم نو اي ها مدرو ستي مر كمت ها اكي پريم نام بارد تيبو لدي آوائي اپي مترين هرنو اسکول محت تيا ايرين پاوسوه ولاوهوط ايضو پار آرامبوهن تن مدق نواتي هوندائي نندا كي ساندكالوم بلوه سيبالي قادسائي يانننس كي كيل اگه دسان نوپنين سيسي ناوك موگرناغا غطا هوندائي سيبالي قا كي يهود تم نواتن تيان ديوات پارد هرنا ساندكالوم نتروي سيتيه ودوال پتی وريا او پیسي نگه نيوسي ඔහුට නවාතැන් ගැනීමට නිවසේ ඉදිරිපස කාමරය සකස් කර තිබුණේ ඔහුගේ පැමිණීමට පෙර අතුවය. පියසේන හා ඔහුගේ බිරිඳ ලීලාවතී තම නිවසේ පිටස්තර තරුණයෙකු නවත්වා ගැනීමට අදහස් කළේ ඔවුන්ගේ දියණියන් දෙදෙනාම මේ වන විට විවාහ වී අවසන් නිසායි. නැතිනම් ලීලාවතී කිසි විටක එවැනි දෙයකට කැමැත්තක් දක්වන්නේ නැත. සඳකැලුම් නිවසට යන විට ලීලාවතී තවත් ගැහැණියක් හා කතා කරමින් සිටින වග ඔහු දුටුවා. මං ඒත් හිතුවා ඉස්කෝලේ මහත්තය අපේ මහත්තය එක්ක එයි කියලා. ලීලාවතී ඔහු දුට විගස කියනා විට ඇය අසල සිටි අනෙක් ගැමි ගැහැණිය ඔහු දෙස යටසින් බලා මද සිනාවක් නැගුවා. ගැහැණියකගේ ඉඟිබිඟි හැසිරීම්වල ඇගේ සිතැඟි වටහා ගැනීමට තරම් සඳකැලුම් අත්දැකීම් බහුල අයෙක් නොවේ. ඒ නිසාම ලීලාවතී හා කතා කරමින් සිටි රේන්දකද සොපිනාගේ ඒ අටස් බැල්මත් ඔහුට පෙනුනේ සාමාන්‍ය සිනාවක් ලෙසට. ලොකු ඉස්කෝලේ මහත්තයා ඇති පරක්කු වෙනවනේ ඉස්කෝලේ හාමිනේ, ඉතින් මං ආවා. ගමේ කවුරුත් මෙන්ම සඳකැලුම්ද ලීලාවතීට ඉස්කෝලේ හාමිනේ යනුවෙන් ආමන්ත්‍රණය කළේ ඇය ගුරුවරියක් නිසා නව පියසේනගේ රැකියාව නිසා ඇයට කරන ගෞරවයක් වශයෙන්. උඹ එහෙනම් ගිහින් වරෙන් සොපිනා මහත්තයට කෑම ටික මේසෙට අරින්න කියලා මැකිලින්ට කියන්න ඕනේ. ලීලාවතී පැවසුවේ සොපිනාගෙන් සමගන්න. හොඳමයි ඉස්කෝලේ හාමිනේ, මම ඉස්කෝලේ මහත්තයට කන්න කොට්ට රජු මාළුවක් හදාන් එන්නම් කොහෙට දිහාට. ඇයි ඉදිරිපස කාමරයේ දෙස බලා මදක් උස් හඬින් කීවේ සඳකැලුම්ට ඇසෙන පරිද්දෙන්. තාම ත්‍රිදී ඇල්ල ග්‍රාමයට විදුලි පහසුකම් නැත. කොළඹ ඇරුණුකොට රටෙහි භාගයකටත් වඩා දැන්නම් විදුලි බල පහසුකම් ලැබී අවසන්ය. සඳකැලුම්ගේ උපන් ගමෙහි විදුලිය තිබුණත් විදුලිය ලබාගෙන තිබුණේ ඇති හැකියයි පමණයි. ඔහු ගුරු විද්‍යාලයේ සිටි අවදියේ නම් ඒ පහසුකම් හොඳින් අත්විඳ තිබුණා. සඳකැලුම් මැදුම් ගලවා දමා සරමක් ඇඳගෙන තුවායි කරවටා දමා පිළිකන්නට ගොස් මුහුණකට සෝදා ගන්නට සිතුවේ සවස් යාමේ නාගන්නා අපේක්ෂාවෙන්. සවස් වන විට තරමක ශීත බවක් තිබුණත් එලෙස නාගෙන නින්දට යන විට ප්‍රබෝධයක් දැනෙන බව ඔහු දන්නවා. සිමෙන්ති ටැංකියේ පුරවා ඇති වතුරවලින් වතුර බේසමකට පුරවා ඔහු මුහුණ අතපය හොඳින් සෝදාගත්තා. කාමරයට විත් සැහැල්ලු කමිසයක් ඇඳගත් සඳකැලුම් සාලය හරහා ගිය කෑම කාමරයටයි. ඒ වන විටත් ලීලාවතී සිටියේ මැගලින් සූදානම් කළ කෑම මේසයේ අඩුපාඩු සකස් කරමින්. ඉස්කෝලේ හාමිනේ දවල්ට කෑම කාලද? මහත්තයා කමු, මම අපි මහත්තයාවම කන්නේ. එහෙනම් මමත් ලොකු මහත්තයා එනකන් ඉන්නම් නේද? ඔහු පැවසුවේ නිවසේ ප්‍රධානියා නොමැතිව ආහාර ගැනීම නොමනා වැඩක් යැයි සිතන නිසා. මහත්තයා කන්න, අපි මහත්තයා කීයට එයිද කවුද දන්නේ? බුලත්තිට කකා කයිවාරු ගගහා එද්දි කීය වෙයිද? ඇමෙන් අනතුරුව පෑ දෙකක පමණ නින්දකට වැටුණ සඳකැලුම් අවදි වූයේ සවස හතරට පමණ. නා ගැනීමට වෙලාව හරියයි සිතූ ඔහු ඇඳෙන් බිමට විත් කල්පනා කළේ නිදෙන් නාගන්නවට වඩා දොලින් නා ගැනීම හොඳ නොවේදැයි කියා. දොළපාර අසලට ආ සඳකැලුම් නා ගැනීමට සුදුසු යයි සිතූ තනක් බලා නතර වූවා.
සඳකලුන් ගලක් මත තුවාය හා ඇඳුම් තබා දියට බැස්සේ කිලුට රෙදි සෝදා ගන්න. මොහොතකට පමණ පසු දොළපාරේ වතුර සමග ගලා ආවේ විශාල සුදු පෙර ගෙඩියකි. සඳකැලුම් මේ අතරගෙන දෙවරක් නොසිතා එයින් කොටසක් තම මුවතුරට ගත්තේ ඒ ගසකින් දොරට වැටුණු එකක් යැයි සිතා. ඒ සමගම පටු පාර දිගේ ඉදිරියට දිව ආවේ සේපාලිකයි. සඳකැලුම් දුටු ඇය එක් වරම නතර වූයේ හති අරිමින්. කොහෙද සේපාලිකා හදිතාගෙන දුවන්නේ? ඔහු විමසුවා. ස කී ඇය ඔහු අතරදි පෙරගඩී දෙස වරක් බලා යළිත් දොරපාරේ ඉහළ වෙත ඇස්යවේ බලාපොරොත්තු සහගතව. ඇයි ළමයෝ? නෑ ස, එහෙනම් විපරම් කරන්නේ. මේ ඔය පේරගෙඩිය සර්ට කොහෙන්ද? මේක මේ ගහගෙනවා. ඇයි සේපාලිකාට ඕනේද? නෑ, එපා එපා ස. දොළපාර ඉහළ තිබූ ගසකින් පේරගෙඩිය කඩන විට ඒ වැටුනේ දොළටයි. කෙල්ල දොළට බැසීමට සුදුසුලක් වනතුරු දුවමින් ආවේ ඒ ලබා ගන්නයි. එහෙත් ඒ තමාට කලින් වෙන කෙකුගේ දෝතට හසු වී ඇති විට දැනගත් විට ඇයට මදක් දුක සිතුණත් ඒ තැනැත්තා ඇගේ හිත දිනාගත් අයෙක් නිසා ඇයට සතුටක් නොදැනුණා නෙමෙයි. ආ සේපාලිකා, මේක කන්න. සඳකැලුම් නැවතත් පැවසුවේ ඇගේ කල්පනාව දැක. එපාස ගන්න ළමයෝ, ඔහුගේ පෙරැත්තේ නිසා සේපාලිකා දොළට බැස ඔහුගේ අතින්නේ අරගත්තා. තරුණ වයස්සල පසුවන දෙදෙනාගේ හිත්තුල ආලවන්ත හැඟීම් දෙකතුන මතුවෙමින් පැවතියත් දෙදෙනා ඒ හැඟීම් ඔස්සේ වැඩිදුර නොසිතීමට තරම් පාලනයක් සහිත අයවලුන් වූයේ ගුරුවරයා සහ සිසුවා යන භූමිකා නිසායි. සේපාලිකා පාසලෙන් ඉක්ම ගොස් සිටියා නම් සඳකැලුම්ගේ මේ හැඟීම් ඈවෙත පැකර හැරින්නට දෙවරක් සිතන්නේ නැත. සඳකැලුම් හා තනිව දොළපාරෙහි සිටීමට සේපාලිකාගේ හිත ආස කළත් ඇයට එක්වරම දැනුනේ බියක්. ඒ නිසාම ඇය ඔහුගෙන් සමගෙන පාර දිගේ යන්නට ගියේ ඔහු ලබා දුන් පේරගෙඩියද සපමින්. එහි සඳකැලුම් සපා කෑ ස්ථානයෙන්ම සපා කන විට ඇයටද ඇති වූයේ අමුතුම හැඟීමකි. සේපාලිකා ගමපුරා ඇවිද වෙනදාමෙන් එන විට ශ්‍රීපාලි මගට වී බලා සිටියේ වෙනදා ලෙසටම කේන්තියෙන්. ඇගේ ඇස් වසා සේපාලිකා කොයි මොහොතේ පිටව ගියාදැයි ඇයට සිතාගත නොහැක. අද දින නම් කෙල්ලව බේරා ගැනීමට අයරින් පේනතෙක් මානයක නැති හැඩයි. සේපාලිකා, උඹ හදන්නේ අප්පච්චිගේ කේන්තිය වැඩි කරවන්නද? ඇයි අප්පච්චි ඇවිද්ද? කෙල්ල ඇසුවේ හොඳටම බිය වී. තාම නෑ, මම අද කියනවා ආපදංක අප්පුච්චා. මට බෑ මේකිව හදන්න. හදන්න නෙමේ මේකිව මකන්න යෝනේ. කී ශ්‍රීපාලි අතරද සිහින් කෝටුවෙන් කෙල්ලගේ පිටුපසට පාර කීපයක් එල්ල කළා. පොල්වත්තේ මුර වැඩට අප්පු හාමියෝ යොමු කළ නිසා ඔහුට නිවසට යා හැක්කේ සතියට වරක් පමණි. ඔහුගේ නිවස ඌ රේන්දගෙදර යා හැකි දුරක පිහිටියත් වත තනිකර ගිය බව බණ්ඩාර දැනගත හොත් බේරීමක් නැති බව දන්නා නිසා ඔහු සිටියේ වත්තේ මුර නිවසටම වී. සවස හය පමණ වන විට තම කාර්යය මග නතර කර බණ්ඩාර හිමින් සිරුවේ ඇදෙන රේන්දගෙදර වෙතයි. ඒ සොපිනාගේ දියණිය වන සිරිනාව මදකට දැකවලා ගැනීමටයි. බණ්ඩාරට සොපිනා වුවද කම් නැත. ඔහුට අවශ්‍ය ස්ත්‍රී පහසකි. බණ්ඩාර එනදුරු සොපිනා ඔහු පිළිගත්තේ හොඳ සිනාවකින්. බණ්ඩාර මහත්තයා, මෙහෙමයි ආවේ. ඔව් බං, නිකම් මේ ගොඩ වුණා. එන්න මහත්තයා එන්න. ඇයි කීවේ හැට්ටක රතින් හදමින්. මොකෝ බංගේ දිහා සද්දයක් නැත්තේ? උඹ තනියමද? කෙල්ල හිටිය මහත්තයෝ මයි හිතේ. ඇයි කියනා විට පහළ ලිඳගාව සිට නිවසට ගොඩවීමට ඉදිරිපසින් පැමිණියේ ඇගේ දියණියයි. ලැම දක්වා චීත්තයක් ඇඳ සිටි අය දෙස බණ්ඩාර හෙළුවේ කෑදර බැල්මකි. ඇයද ඔහු දුටු විට වුවමනාවෙන් මෙන් තෙත කොණ්ඩේ පසෙකට කර අඟ පසක පෙන්වමින් නිවසට ගොඩ වූවා. සොපිනෝ ගනින්කො තැඹිලි ගෙඩියක් කපලා ඔහු පැවසුවේ සිත්ති ඇති වූ හැඟීම්
මදකට ඉවසාගෙන. හොඳ මහත්තයෝ, කී ඇයලා අඳුර මධ්‍යයේ වුවද නිවසෙන් එළියට බැස පාර දිගේ ගියේ තැඹිලි ගස ඇති ඉසව්ව සොයාගෙනයි. බණ්ඩාර නොකියා පැවසුවේ තමාට නිවසින් බැහැර වන ලෙස බව සපිනා හොඳාකාරවම දන්නවා. තම දියණිය ඔහු හා හදවනවාට ඇය අකමැති නැත. ඔහු අයස්ගත වූයෙක් වුවද ඇයට කම් නැත. වංශවෙතකු හා හාදකමක් පැවැත්වීමත් නම්බුවක්කේ සිදන බොහෝ පිරිස් තවමත් නිගම්වල වෙසිති. වංශවතකුගේ ලෙයින් දරුවෙකු ලබා ගැනීමයි ඒ හාදකම්වලින් ඔවුන් අපේක්ෂා කරන එකම දේ වූයේ. ඒ ඔහුගෙන් මුදල් හෝ පෙළපත් නාමයක් ඉල්ලා ගැනීමට නොව, ඔහු හා විවාහ වීමටද නොව, වංශවෙතකු හා යහන්ගත වූ අයන ආඩම්බරයෙන් ජීවිත සරසා ගැනීමටයි. තම දියණියට දෙවැනි අවස්ථාවක් ලැබේවී යයි ඇය අපේක්ෂා කළා. තම අම්මා නිවසින් පිටව ගිය බව දන්නා සිරිනා ඇඳ සිටි චීත්තේ පිටින්ම බණ්ඩාරසලට පැමිණ හිසෙහි තෙතම අත්තු කරන්න පටන් ගත්තා. අම්මේ, උඹලගෙන පුසුඹ, බණ්ඩාර පැවසුවේ ඇය දෙස රාගයෙන් මුසපත් වූ දෑස්වලින් බලමින්. අපේ අපේ බණ්ඩාර මහත්තයා කියන ගල් පැලෙන බොරු හරියට මැණිකේ ගාව සුවඳ නැතුව වගේ, කී ඇය මහඩින් සිනාසුනේ අවට ඇති නිහඬියාව කීතු කීතු වලට ඉරා දමමින්. නෑ බං, සහතික ඇත්ත, උඹලඟ පුදුම පුසුමක් එන්නේ, කී ඔහු ඉඳගෙන සිටි තැනින් නැගිට කොණ්ඩය හුරු අතට සැකසුවේ අත් දෙකෙන්ම. කකුලේ ඇඳිලි ආධාරයෙන් බිම් වැටුණු වතුර බින්දු වලින් ඉරි අඳිමින් සිටි කෙල්ල නිවස තුළට යද්දී බණ්ඩාරදැයි පසුපසින් ගියේ දෙවරක් නොසිතා.